ආයුබෝවන්. 2022 වර්ෂයේ අප්‍රේල් මාසේ 29 වෙනිදා පෙරවරු 7:53ට ශනි කුම්භයට පැමිණීමත් එක්ක ඔබට කොයි විදිහ පලාපලයක් ඇති කරනවද කියන කාරණාව තමයි අද දිනේදී අපි මේ ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන කියන්නට මත්තෙන් ඔබට කියන්නට ඕනි ඔබගේ නිවාසයේ තියෙන දෝෂ පරීක්ෂා කර ගැනීම අවශ්‍යතාවයන් තියෙනවනේ. අන්න ඒ අවශ්‍යතාවයන් ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ගෙදර තියෙන වාස්තු තත්ත්වය කොහොමද කියලා දැන කියා ගන්න. ඒත් එක්කම සැලසුම් වගේ දේවල් පරීක්ෂා කරගන්න එකත් ඒ විදිහටම ඔබට කරගන්නට පුළුවන්. කේන්දරය පරීක්ෂා කරගන්න, නැකත් හදාගන්න ඔබට තියෙන අවශ්‍යතා, නම් විවිධ බිලින්දුන්ට නම් තියන්න, ව්‍යාපාරයට නම් තියන්න තියෙන අවශ්‍යතාවයන්, මැණික් යන්තර ආදී ඔබට අවශ්‍ය විවිධ අවශ්‍යතාවයන් තියෙනවා, ජ්‍යොතිෂ්‍යමය වාස්තු විද්‍යාත්, ඒ සියලු අවශ්‍යතාවයන් ඔබට ගෙදරින්දම කරගන්නට පුළුවන්. තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන එක විතරයි කරන්න තියෙන්නේ. කොහෙවත් ඇවිදින්නට, කොහෙවත් පෝලිම් වල සිටින්නට අවශ්‍ය නැහැ. ගෙදරින්දම ඔබගේ ජ්‍යොතිෂ්‍යමය වාස්තු විද්‍යාත්මක අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්. ඉතින් අපි බැලුවොත් එහෙම මේ අප්‍රේල් 29 වෙනිදා තත්කාල කේන්දරය ගැන විශේෂයෙන් බැලුවොත් එහෙම ලග්නය වෘෂභ, හෝරාව කටක, ත්‍රිංශාංශක මීන, ද්වාදශාංශක තුලා ආදී විදිහට මේ දීර්ඝාණය, සප්තාංශකය, නවාංශ ආදී කරුණු කාරණා රාශියක් සැලකලා තමයි මේ පලාපල විස්තරය ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්නට ඕනේ ශනිගේ අතුරු දශාව, දශාව, විදසාව ගෙවන කට්ටියට මේ තියෙන පලාපලයේ බලපෑම ඉතාම ඉහළයි. නමුත් අනිත් අයට ඒ තියෙන බලපෑම අවමයි. ඉතින් ඒ නිසා ඔබ විශේෂයෙන් මේ ගැනත් විශේෂයෙන් තේරුම් අරගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මොකද මේ දශා භුක්තිය කියන එක වැදගත් වෙනවා මේ ග්‍රහයේ මාරු පිළිබඳව කතා බහ කරනකොට. තත්කාලයේදී රවි උච්චව සිටිනවා, ඒත් එක්කම බුධ මිත්‍රව ඉන්නවා, ගුරු ශ්‍රේෂ්ඨව ඉන්නවා, ශුක්‍ර උච්චව ඉතාම යහපත් බල පිරිනමන ස්වරූපයක් මේ ග්‍රහයන්ගේ තියෙනවා. ශනි මකරේ ශ්‍රේෂ්ඨගත බලයෙන් දිනට නැකතේ දෙවන පාදයේ තමයි සිටින්නේ. ඉතින් ප්‍රකාශ අවස්ථාවේ මේ ශනි කුජ අධිපති හා උප අධිපති බුධ බවට පත් කරගෙන සිටිනවා. ශනිගේ පතනය ගැන බැලුවොත් එහෙම 2022 අප්‍රේල් 29 වෙනිදා පෙරවරු 7:53ට ශනි කුම්භයට මූල ත්‍රිකෝණ බලයෙන් දෙනට නැකතේ තුන්වන පාදයේ තමයි වැටෙන්නේ. එහිදී නේත්‍රාපාණි අවස්ථාවට වෙනස් වෙනවා. ඉතින් කුජ අධිපති උප අධිපති බුධ බවට පත් වෙනවා. මේ தත්ත්වය යටතේ මකර රාශියේ දෙවන රාශියෝ ධනු ලග්න හිමියන්ගේ ඒ රාශ්ටක ගැලවීමේ සුබ පුවතක් නිර්මාණය වෙනවා. ඉතින් ඒක ලග්න ඒ රාශ්ටකයෙන් ඉවත් වීමක් විදිහට සලකන්න පුළුවන්. ඒත් එක්කම ලග්න අෂ්ටමේ රාශ්ටකයෙන් පීඩා විඳි වෘෂභ ලග්න හිමියන්ට ඒ රාශ්ටකේ ගැලවෙන සුබ පුවත මේ තුල තියෙනවා. ඉතින් චන්ද්‍රයා මකර රාශිගත වෙලා ඉඳලා සියලුම ලග්න හිමියන්ගේ ජන්ම ඒ රාශ්ටක සෙනසුරු තත්ත්වය ඔබට නිදහස් වන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ නිසා එවැනි ඒ රාශ්ටක ඉවත්වීමේ ස්වරූපයේ සිට පිරිසකුත් ඉන්නවා. චන්ද්‍රයාගේ අටවැන්නට මකර රාශියට පැමිණි සියලු ජන්මපත්‍රලාමි චන්ද්‍ර අෂ්ටම ඒ රාශ්ටකයෙන් නිදහස් වන තත්ත්වයකුත් ඔන්න එකත් සුබ පුවතක් විදිහට කියන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබගේ ජන්මපත්‍රය අනුව මේ කියන පලාපල අඩු වෙන්නට පුළුවන්, වැඩි වෙන්නට පුළුවන්, වෙනස්ම පලාපලයක් දෙන්නට පුළුවන්. ඉතින් ඒ හේතුව නිසා ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබගේ උපන් දිනය, උපන් තැන, උපන් වේලාව මේ කියන විස්තර ටික ඔබගේ ජන්මපත්‍රය අනුව බලලා ඉවරලා ඒ තියෙන විස්තර ටික අරගෙන ඒ සියලු විස්තරයන් ඔබට පුළුවන් මේ තිරේ දිස්සෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට ගෙදරින්දම්ම ඔබගේ ජන්මපත්‍රය බොහොම පහසුවෙන් පරීක්ෂා කරගන්නට. 2022 වර්ෂයේ අප්‍රේල් 29 වෙනිදා පෙරවරු 7:53ට මේ ශනිගේ මාරු අපේ මීන ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණේයි දැන් මේ අපි කියන්නට යන්නේ. ඉතින් ධනය සම්බන්ධයෙන් තමයි ඔන්න පළමුව කතා බහ. ලොතරැයි එහෙම නැත්නම් හදිසි ධන ලාභ ඔබට ඇති කරන බොහොම වාසනාවන්ත කාලයක් තමයි ඔබ මේ ගෙවමින් සිටින්නේ. ණය සඳහා සහන ලැබෙන අතමාරු මුදල් ලැබෙන කාලයක් විදිහටත් ඔබට පෙන්눔 කරනවා. ඉතින් ධනෙ සම්බන්ධයෙන් බොහොම හොඳ තත්ත්වයක් තමයි මීන ලග්න හිමියන්ට පවතින. රැකියාව බලමු මොන වගේ වෙයිද කියලා. දීවර හෝ ජලය, එහෙම නැත්නම් පොළව, කැණීම්
ආශ්‍රිත රැකියාවල නිරත අයට ඕන වැඩි අවධානමක් ඇති කරනවා. එහෙනම් ඒ අවධානම ගැන ඔබ විශේෂයෙන් පෙර සූදානමින් ඔබගේ ජීවිත අවධානම ගැන හිතමින් ඔබ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාලයක් තමයි මේ ඔබ ගෙවමින් සිටින්නේ. රැකියා ස්ථානයේ සමගිය ගොඩනැගෙන තත්ත්වයක් පෙන්වනවා. දැන් අපි කතා බහ කරමුකෝ ගෘහ ජීවිතය මොන වගේ වේද කියලා. ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමු වන කාලයක් විදිහටයි ඔබට පෙන්වුම් කරන්නේ. නිවසේ අයගේ මානසික සුවය වැඩි වර්ධනය වන තත්ත්වයක් පෙන්වනවා. අධ්‍යාපනය ගැනයි දැන් කතා බහ. අධ්‍යාපන බලාපොරොත්තු ඉටුවීම් කල් යන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒත් එක්ක මේ අධ්‍යාපනයේ උනන්දුව අඩු වන තත්ත්වයකුත් පෙන්වුම් කරනවා. ඒ නිසා ඒවට සුදුසු පරිදි කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන එක කියන්නට ඕනි, විශේෂයෙන්ම අධ්‍යාපනය ගැන අවධානය යොමු කරද්දි. එහෙනම් අපි අවධානය යොමු කරන්නේ මීන ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ. විවාහ කල්යාමේ තත්ත්වයන්ට මුහුණ පාන ස්වરૂපයක් ස්වභාවයක් තමයි ඔන්න පවතින. ඉතින් ඒ නිසා ඒවා සඳහා සුදුසු වත්පිළිවෙත් ඔබ අනුගමනය කිරීම වැදගත්. ඒත් එක්කම විවාහ අපේක්ෂිතයන්ට මේ විවාහ අපේක්ෂිතයන් රාශියක් මුණගැහෙන ස්වરૂපයක් ස්වභාවයක් පෙන්වන කාලයක් විදිහටත් කියන්නට ඕනි. ඉතින් මේ තියෙන පලාපල විස්තරය ඔබට බලපාන ආකාරය ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමෙන් විශේෂයෙන්ම දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඒ ග්‍රහ පිහිටීම ඔබගේ ජන්ම පත්‍රයේ වෙනස්ම ආකාරයකට තියෙන්නේ. ඒ ඉන්න ග්‍රහයන්ගේ නැකත් අවස්ථාදී විශේෂයි. ඉතින් ඒ විශේෂත්වය ඔබට දැන කියා ගන්නට පුළුවන් ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන තොරතුරු ටික අපිට WhatsApp කරලා ඒ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම කියන කටයුත්තට යොමු වීම තුළ. ඒත් එක්කම ඔබට අවශ්‍ය නැකත් හදා ගන්න තියෙන අවශ්‍යතාවය. ඒ නැකත්වල තියෙන විවිධ තත්ත්වයන් ඔබට දැන කියාගෙන ඒ නැකත් නිසි පරිදි ඔබට හදා ගන්නට පුළුවන්කම තියෙනවා දැන් ගෙදර ඉඳන්ම. ඉතින් ඒ නැකත් ඔබට WhatsApp මගින් ඒ ඉක්මනින් කඩිනමින් ගෙන එන්නට, එහෙම නැත්නම් ඔබට නිවසටම පහසුවෙන් ගෙන්වා ගන්නට තැපෑලෙන් ගෙන්වා ගන්න සියලු පහසුකම් සලසලා තියෙනවා. ඒතිකම ඔබට අවශ්‍ය මැණික් වර්ග, ඒව මැණික් ස්වර්ණාභරණ අධිකාරී සහතිකය සමග ඔබට අවශ්‍ය යන්ත්‍ර, ඉතින් ඒත් එක්කම ඔබට අවශ්‍ය වෙන විවිධ පිරමීඩ කාඩ්පත්, අංක විද්‍යාව අනුව අවශ්‍යතාවයන් වලදී, ඉතින් සියලු දේවල් ඔබට ගෙන්වා ගන්නට පහසුකම් සලසලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබගේ අවශ්‍යතාවය කියන එක පමණයි. ඉතින් ඒත් එක්කම ඔබගේ නිවාසයේ තියෙන වාස්තු විද්‍යාත්මක අවශ්‍යතාවයන් තියෙනවනේ. ওই වාස්තු විද්‍යාත්මක දේවල් කඩන්න බිඳින්න ගිහිල්ලා විවිධ කරදරවලට පත්වීමට වෙනුවට ඔබට පුළුවන් ගෙදරින්දම්ම අපි ඔබගේ නිවසට ගෙන්වාගෙන ඒ නිවාසයේ තියෙන වාස්තු තත්ත්වය පෙන්නලා ඒ තියෙන දේවල් මොනවාද කරන්න ඕනි කියන කරුණු කාරණා දැන කියාගෙන ඔබට ඒ නිදහස් වපසරියක් වාස්තු විද්‍යාත්මකව නිර්මාණය කරගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒකටත් ඔබට විවිධ පොණිම් වලට යන්න අවශ්‍ය නැහැ. තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි කරන්න තියෙන. ඉතින් ඔබගේ ලග්නයේ ඉතාමත්ම ශුභඵල ලැබෙන්නට, ඔබගේ ඒ ජීවිතේ සාර්ථක වෙන තැනට යොමු වෙන්නට, ඔබගේ ඒ සියලුම අපේක්ෂාවන් ඔබ අපේක්ෂිත ආකාරයටම ඉෂ්ට සිද්ධ කරවා ගන්නට හැකි ශක්තිය ධෛර්ය නිර්මාණය වෙන වපසරියක් ඔබට නිර්මාණය වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා.